අපේ දවසල ආයෙත් අපේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන බොහෝ දෙනා බොහොම සතුටින් ආසාවෙන් උනන්දුවෙන් කතා කරන මොහොතක්. ඉතින් මේ සතුටුදායක ප්‍රීතිමත් මොහොතේ අපේ සාරවිත චැට් එකට අපිට පුළුවන් වුණාද අපේ වර්තමානයේ සිටින දක්ෂතම ක්‍රිකට් තරුවක් එක්ක කතා බහ වේදෙන්න. මම හිතන්නේ වැඩිදුර හැඳින්වීම කළ යුතු නැහැ. ඒ තමයි නිරෝෂන් ඩික්වෙල්ල. දැන් නිරෝෂන් කියන්නද ඩික්වෙල්ල කියන්නද නැත්නම් වෙන නමක් තියෙනවද ඔබට? දැන් යන විදිහට නම් ඩික්වෙල්ල කියවස හොඳයි. මොකද හැමෝම දන්නේ ඩික්වෙල්ල කියන මේ ඉස්කෝලේ යන කාලේ නම් නිරෝෂන් නිරෝ කියන නම පාවිච්චි කරා ගොඩක් අය. දැන් ඩික්වෙල්ල කියලා තමයි හැමෝම කතා කරන්නේ. දැන් ත්‍රිත්ව විද්‍යාලයට ගියේ. ත්‍රිත්ව විද්‍යාලයේදී සුවිශේෂ වූ චරිතයක් වුණා. මම නිවැරදි? අපි ඒ සුවිශේෂී වෙච්ච අවස්ථාවල් කියන්නේ මොනවා නිසාද? ගොඩක් හේතුව ක්‍රිකට් ක්‍රීඩා වෙන තමයි. මම පොඩි කාලේ ක්‍රිකට් ආරම්භ කරායින් පස්සේ සෙල්ලම් කරන්න ඉස්කෝලේ 13 15 15 15 17 15 ක්‍රීඩා කරා. ඒ අවස්ථාවේදී මම එක එක අවස්ථාවල කැපිපෙන දක්ෂතා දැක්වුවා. ඒ හින්දා මට පාසලේ මට ප්‍රසිද්ධියක් ලැබීමට හැකියාව ලැබුණා. ඔබ පාසලේ වඩා දක්ෂ වුණා මම අහලා තියෙන විදිහට මේ දැනුම මිනුම කතික තරඟ. හොඳ කතිකෙක් නේද? කතා කරන්න පුළුවන් කොහොනත් කතික තරඟ වල සහභාගී වෙලා තියෙන. ඒ වගේම දැනුම මිනුම ඒ ඉස්පාසලේ තිබ්බ තරඟ වල මම සහභාගී වුණා. හැබැයි නාට්‍යයක රඟපාලා තියෙනවා කියලා තාරංචියක් තියෙනවා පාසලේ. නාට්‍ය රඟපාලා වේදිකා නාට්‍ය පාසලේ තියෙන ඔය ඒ වගේ ගොඩක් දේවල් රඟපාලා. මොකද දැන් රඟපාපු චරිතේ? මම ගාන චරිතේ රඟපාවේ ගමහාමිනේ. NCC කණ්ඩායමට ඔබ එනකොට කුමා සංගක්කාර කඩු රකින්න. ඔබ මොනවාද එතකොට NCC කණ්ඩායමේ? මම දිනේෂ් චන්දිමාල් තමයි හිටියේ කඩු රකින්න. ඒ කුමා සංගක්කාර දිනේෂ් චන්දිමාල් දෙන්නම ජාතික කණ්ඩායම නියෝජනය කරා. මට ඒ නිසා මෙතන අවස්ථාවක් ලැබුණා කඩු රකින්න හැටියට ක්‍රීඩා කරන්න. නිරෝ හරියට හිතනවා නේද ෆැෂන් ගැන? විලාසිතා ගැන? අනිවාර්යෙන්ම ක්‍රීඩකයෙක් හැටියට සාමාන්‍ය මිනිස්සු කැරියට ගොඩක් අය ආසයි ෆැෂන් කරන්න. අපි කවුරුනත් අපි පැත්ත ගැන පොඩ්ඩක් වැඩිපුර හිතනවා. සින්දු අහන්න හරි කැමතියි නේද? සින්දු අපි කොහොමවත් අහනවා. මොකද අපි තරංගයකට යද්දි වුණාත් හෝටලේ ඉන්නකොට වුණාත් අපේ විවේක වෙලාවට ගොඩක් අය අපේ කණ්ණායම කරන්නේ සින්දු වහන එක තමයි. ගොඩක් අය සින්දු වහන එක නැත්තම් වීඩියෝස් බලනවා. ඒ වගේ දේවල් තමයි අපි කරන්නේ. කාගේ සින්දු වලට දාස වැඩිපුර? අපි වැඩිපුර මං කැරන්ස් කි සින්දු වලට ආසයි. වැඩියෙන්ම ඔබ ප්‍රිය කරන පහර මොකක්ද? වැඩියෙන්ම ප්‍රිය කරන්නේ අනිවාර්යයෙන් ඩිල් ස්කූප් එකට තමයි. ඩිල් ෂන් එක ගහන පාර. ඒ පහරට බියක් ඇති වෙන්නේ නැද්ද? ඒකට බියක් ඇති වෙන මට නම් හේතුවක් නැහැ. මොකද ඒ පහර දැවියන්නේ කිසිම අවස්ථාවක් නැහැ. මොකද පොඩි හරි වැරදීමක් වුණත් ඒක බොහෝ දුර ලකුණු හම්බ වෙන පාරක්. කියන්න පුළුවන්ද මේ සුන්දරම අවස්ථා මොකද්ද? අවස්ථා වලින් එකක් සිහිපත් කරන්න පුළුවන්ද? ඒ වගේම අසතුටට පත්වෙච්චි අවස්ථාවකුත් කියන්න පුළුවන්ද? ජීවිතේ දැනට මගේ ගොඩක් අවස්ථාල් තියෙනවා. මම 2012 මගේ අවුරුද්දේ පාසලේ ක්‍රීඩා කාදී මම ලකුණු 200ක් ලබා ගත්තා මහින්ද විද්‍යාලයට. ඒක එක සුවිශේෂී අවස්ථාවක්. ඒ වගේම 2012 බිග් මැච් එක දින්න අපි අවුරුදු 26කට පස්සේ 1986ට පස්සේ 2012 ඒක සුවිශේෂී අවස්ථාවක්. ඒ වගේම මගේ පළමු ටෙස්ට් තරගයෙන් මම ලකුණු 72ක් ලබා ගත්තා. ඒ වගේ අවස්ථාවල් තිබුණා. දැන් අවසානයේ මම කියන්න කැමති දකුණු අප්‍රිකාවේදී T20 අවසාන තරගයේදී ලකුණු 68ක් ලබාගෙන තරගයේ වීරයත් තරගාවලී වීරයත් ලැබීම සතුටුදායක අවස්ථාවලින් කීපයක් නේද? ඔබගේ බලාපොරොත්තු අනාගත බලාපොරොත්තුවත් සාරවිත අපේ ප්‍රේක්ෂකයන්ට කිව්වොත්? මගේ බලාපොරොත්තු කීපයක්ම තියෙනවා. ජාතික කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් ලබා ගන්න මට උවමනාවක් තියෙනවා. ඒකට ගොඩක් කැපවීම කරන්න ඕනේ. ඒ වගේම ටෙස්ට් තරගයක් මම ක්‍රීඩා කරලා නැහැ අවුරුදු දෙකමාරකින්. මම ටෙස්ට් කණ්ඩායමේ එක් දින තරග කණ්ඩායමේ T20 කණ්ඩායම නිත්‍ය ස්ථානයක් ලබාගෙන ජාතික කණ්ඩායම නිත්‍ය ක්‍රීඩකයෙක් වෙන්න. ඒක තමයි දැනට තියෙන මගේ බලාපොරොත්තු. හොඳයි නිරෝ, එහෙමනම් බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක අපේ සාරවිත චැට් එකට එකතු වුණාට. ඉතින් අපි ඔබගේ ඉදිරි ගමනට සුබ පතනවා. ඔබගේ අනාගත ක්‍රිකට් දිවිය ජයෙන් ජයම වේවා කියලා අපි සාරවිත කණ්ඩායම ප්‍රාර්ථනා කරනවා.